I Bowen. හොම ඉතිං ආලට වෙනදවාගේම ඉතාමත්තාදරෙන් මගේ YouTubeට් චැල්ලකට පිළිගන්නවා. ඉතින් මටාද හිතුණා හවස තේවෙලාවට මිනිත්තු පහක් වගේ පුංචි කාලයක් තුළ හදල රස බල්ලන්න පුළුවන් රසම රසකේක එකක් හදන්න මේ කේකකේ විශේෂත්තය තමයි ටෝෂ්ට එකේ තමයි හදන්නේ. ඉතින් ආවන්න එක අවශ්‍යමනැහැ ලිපේ හදන්නත් අවශ්‍යමනෑ අපිට ඉක්මන්ටම හිතනු ගමන් හදල රස බලන්න පුළුවන් රසවත් ඉතින් ගෙතට අමුත් එක් එෙනකට වන තික්මට අදල දෙන්න පුුවන්. අපි යොම වීඩිය එකට මේවාගේ පොඩි බෝල්ල එකක් ගන්න වාල හදන ප්‍රමාණය අනුව ඒ බෝල එකේ සයිසක වෙනස් සියුතුයි. ඉතින් මං ඒකට බිත්තර දෙකක් හොඳට සෝදල වෙනවෙනම කඩලා එකතු කරගත්තා ඊට පසේ සීණකබ්බාගයක් කුඩු කරල එකතු කරගන්නවා ඊට පසේ හොඳයට කවලම් කරනවා නැත්නම් වාල ගොඩක් සිනිද සීනිි ගන්න මොකදික්මට දිය වෙන නිසා. ඊට පස්සෙමං එලවලු තෙල් ගන්නම තුනෙන් එකක් කප්ම් පක් තුනෙන් එකක්. ඉති නේ වගේම වැනිලා තේ හැන්දකුත් එකතු කරගන්නවා. එකතු කරගෙන මේ සියල්ල හොඳට කවලාම් කරගන්න? ඊට පස්සේ මේ මේ ටිකත් හොඳටම කවල මනාට පස්සේ කියන්න සීණ ඇට ටිකව අලට දැනෙන් ඕන දියවෙලා කියලා ඔන්න ඊට පස්සේ අපි පෙනේරයක් හුඩින්තියලා එකට එකතු කරගන්නව පාම්පිටි කප්ප එකක් ඒ වගේම බේකින් ප තේහැදි එකක්. ඉතින් මේ දෙක්කම යාලට මේකට මහලාගන්නත් පුළුවන් කැමතිනං වෙනවාල්ලලා මේකට එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මිනැවතත් මේ විදිට කවලම් කරගන්න. ඉතින් අපේ කෙක් බැටර එක වගේ ඒ පදම වන තුරු මේක. ලම් කරගත යුතුයි ඊට පස්සේ කිරි මම ගන්න පිටිකිරිදිය කරලා කප් කාලක ඔයාලට ෆ්‍රේශ්මේල් කුණත් මේ සඳහා ගන්න පුළුවන් ඉතින් මේ තියෙන්නේ කක් බැට එක වගේ ප්‍රමාණයටආාවම හොඳේට කැට්ඇති නැති වනාට පස්සේ මේක කවලම් කරන එක නවත් තන්න ඊට පස්සේ කොටස් දෙකකට සම සමව බෙදාගන්න ඕනි ඉති නීට පස්සේ එක කොටසකට මම එකතු කරනව කොල පාටයක යන යාල දන්නවනේ ආහාර කැනෙයි වර්ණක ෆුට් කලරින් කියල කියන්නේ අන්න ඒකි කොලපාට එකතු කරගන්නවා අනිත් එකට එකතු කරගන්නව රෝසපාට. ඒ එකතු කරගෙන හොඳට හැඳි දෙකකං ඒ දෙකම කවලම් කරගත යුතුයි. මෙන්න මේ විදියට. ඉති නොවාලට මේ කලරින් එකතු කරන්න අපග මැතිනං කේක් එකේ පාටිට මහදාගන්නත් පුළුවන් ඉතින් මං වෙනසකටත් එක්ක කලරින් එකතු කරේ ඊට පස්ස ටෝස්ටරේ හොඳට පීදාලාරගෙන අපි තෙල් චුට්ටක් දාලා ප්‍රශ්යකින් හොඳට කවලම් කරලා මිනිත්තුවක් ඉතර රත් කරනවා රත්කරලා අපි හදාගත්ත බැට එකෙන් මෙනි විදියට දාගන්න ඉතින් ආරි පොඩි ප්‍රමාණයන්ගේ කියන්නේ මේස හැන්දක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි මේක පැත්තකට දානේ අනික් පැත්තට ඒත් ඒේ විදියටමයි වර්ණ දෙකෙන් මේ විදියට එකතු කරගන්නවා. මේ තියෙනෙ ටෝස්ට එකට යාලට කැමැති නං වෙනවෙනම උනත් එකතු කරගන්න පුළුව අන් නමුත් අපි අද හදානේ රිබන් කේක්නෙ ඉතින් රිබන් කක එක මේ විදිටම තමයි ඉතින් අපිට මේ විදියට හදාගත්තාම පොඩි වෙනසකටත් එක්ක හරිම රසවත් වගේ කෑමට ප්‍රියචනකයි. ඉතින් නවාලත් මේ විදිට හදදල බලන්න. මෙන්න මේ විදිට මම හිමීට වාලට පෙන්නනවා. කොහොමද මේ ටෝස්ටරේට මේ බැටයකෙන් දාගන්න කියලා. මේටික ඔක්කොම දාගෙන අපි ටෝස්්ට එක වහගන්නවා. ඉතින් රතුපාට තමයි මුලින්ම තියෙන්නේ ඊට පස්සේ මේක හැදුනට පස්සෙ කොළපාට වෙනවා වාලදන්නවා. කොළපාට වඋනාට පස්සේ ඇරල බලන්න මේ තියෙන්නේ මේ වගේ ඔොන්දට කේක් එක හැදිලා හරිම සුවඳයි මේ වෙලා වෙදි. ඒවගේම රසේ චුට්ටක්ව තඩුවක් නෑ හරිම රුදුයි ඉතින් නවාල මේ විදියට හදල රස බලන්න මං නැව තත් එකක් පෙන්නනම ට පැ. ඇැදිලිවෙන්න කෝමද හදාගන්න කියලා කලින් විදියට බැරිනං මේ වගේ එක්කම හැන්දෙක් මේ එකම වර්ගය, කොටත් සතරට මදාගෙන යන්න. ඒ හත්තරම දාලිවරුණාට පස්සේ අනි කොළපාට මිශ්්‍රණේ තියන හැන්දෙන් කෝලපාටත් දාගෙනම යන්න පුළුවන්. ඉතින් මේ වගේ මම් මේ ක්‍රම දෙකටම කියල දුන්නේ. එකම විදියට හදන විදි වාලට පහසු ක්‍රමයක් අනුගමනය කරන්න පුළවා. ඉතින් මේ විදිහයට දාගෙන නැවතත් පහලා මේක ටෝස්ටුනාට පස්සේ අපිට මෙන මේ වගේ කොළපාට බල්බය පත්වුණනාට පස්සේ ඇරල බල මේ ටික ගන්න තමයි තියෙන්නේ. හරි ඉතින් ආලගෙම් පුංචිම පුංචි ඉල්ලීමක් තියෙනව කරන්න මේ වීඩියෝ හොඳයි කියලීතනවනම් ලයිකරන්න ෂයා කරන්න වගේම ඔබගේ වටින අදහස්ථක්වන්න සබස්ක්‍රයිප් කරල නැත්නම් සබස්ක්‍රයි් කරන්න. ස්තුතියි,